को वहां देंगे। अब सामान्य खता करवाना क्या न पूर्व मुस्लिम कांतावन खलु एंडीम अनिवार्य नवे मोहम्मद नबी सल्लल्लाहु अलैहि वसल्लम तुम्हारे नबी वदन नानो मुस्लिम कांतावन वर्णवत एंडुम पिटकट अंदीन ने पा इन्हें ये वदन समय किए तो बोलते ऐ ने मुस्लिम कांतावन ओकुम वहाँ गए मेकर इतना वैदिक प्रश्न है දැන් අපිට මේක ගැන කියනවා නම් සුදු අල් කුරානයේම පදයක් තියෙනවා සුදු අල් කුරානයේම පවසනවා කාන්තාවන් මේ ආකාරයෙන් සිටිය යුතු කියලා එතකොට ඔබ කියන්න පුළුවන් එහෙනම් මුස්ලිම් ආගමේ හැටියට මිනිස්සු කාන්තාවන්ට කාන්තාවන්ව වසා තබා තිබෙනවා කියලා නැහැ සහෝදර සහෝදරි මේක ප්‍රධානතම හේතුව තමයි මේ ලෝකේ මේ මිනිසාගේ ස්වභාවය හරියාකාරව දන්නේ මිනිසා නෙවේ මිනිසාගේ ස්වභාවය හරියාකාරව දන්නේ කවුද මිනිසාගේ ස්වභාවය හරියාකාරව හඳුනන්නේ මිනිසා නිර්මාණය කළ කෙනායි මිනිසා නිර්මාණය කළ සාලවල්දාදී අල්ලා දෙවිඳුන් මිනිසා ගැන සම්පූර්ණේ මිනිසාගේ ස්වභාවය ගැන දන්නවා ඉතින් මේ අල්ලා දෙවිඳුන් තමයි මේ පුරුෂයාට මේ කාන්තාවට මේ මේ ආකාරයට කිසිය යුතුයි කියලා කියා තිබෙනවා. අබලොත් මේ මුස්ලිම් කාන්තාව මේ අඳින ක්‍රමයට සාමාන්‍ය අරාබි භාෂාවෙන් කියන හිජාබ් කියලා. ඇයි මේ හිජාබ්? හිජාබ් ගැන ගොඩක් අය කතා කරනවා. මේ හිජාබ් කියන වචනේ ආවිල තියෙන්නේ හජබ කියන අරාබි වචනේ බිඳලා ආවිල තියෙන්නේ. මේ හජබ කියන වචනේ තේරුම වැස්ම. තම් ආවරණය. එතකොට මේ හිජාබ් කියන දේ කාන්තාවට පමණක් නෙවෙයි. බොහෝ අය හිතනවා මේ හිජාබ් කියන්නේ කාන්තාවට විතරයි කියලා. පුරුෂයන්ටත් තියෙනවා. පුරුෂයන්ටත් මොහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ආදර්ශයක් දී තිබෙනවා. කියා තිබෙනවා මේ මේ ආකාරයට උදාහරණයකට ධන හිතෙන් පහලට අඳින්න ඕන. කියන්නේ ධනයි නැතනම් කොට අල්සන් අඳගෙන එහෙම යන එක තරම කැහැපට ගහගෙන ඉන්නක මේ කැරිල්ල ඉස්ලාමයට අනුව පටහැනි දෙයක්. පුරුෂයෙක් වුණත් ධනෙකින් පල්ලෙහාට වස්ත්‍රය තිබිය යුතුයි. ඒ වගේම ඇඟට සිර වෙන තේ අඳින්න එපා. ඇඟට හිර වෙන ඇඳුම්. ඇඟ ඇඟේ ස්වභාවය පේන ශරීරයේ ස්වභාවය උළුප්පල පේන ඇඳුම්. ද වර්තමානයේ තරුණයන් අඳිනවා මේ ආම් කාම්පක් කියලා මේ टीशर्ट वर्ग में ऐंगट ताकि सिरवन से अंदीम इस्लाम में अनुमत कराने में है पुरुष यंता ऐसा कोटे एवं क्यों किया थे ना काम तावंगे ऐसुम अंदीम में था किया पुरुष यंता ऐसा कोटे और वो ध्यान बोला हमें देख कर काम ताव बल्लेर दाल थी नहीं सावो वेरे सावो काम तावंग तक किया थे ना पुरुष यंगे ऐसुम अंदीम में था मेरे इस्लाम दाह में पौधुए පැහැදිලිව සමානාත්මතාවයෙන් යුතුව පවසා තිබෙන දෙයක්. කාන්තාවනි පුරුෂයන්ගේ ඇඳුම් අඳින්න එපා. පුරුෂයනි කාන්තාවන්ගේ වස්ත්‍ර අඳින්න එපා. මේක පැහැදිලිව දක්වා තිබෙනවා. එතකොට දැන් ප්‍රශ්න තිබෙන්නේ මේ කාන්තාවට කොහොමද අඳින්න කියලා තියෙන්නේ. කාන්තාවට සුද්ධ වල් කුරානයේ හැටියට නැත්නම් නබි වදන් වල හැටියට අඳින්න කියලා තියෙන්නේ මුහුණේ මේ කොටස සහ ශරීරයේ මේ කුඩු කොටස සහ පාදය පවණ නිරාවරණය වෙනතේ අඳින්න කියලා. ඒ කියන්නේ අනිත් කොටස් සියල්ල වැසිය යුතුයි කියන එක තමයි සුදුවල් පුරාණ සහ නාභි වදන් වල සඳහන් වෙන්නේ. එතකොට අපිට අපෙන් අහන්න පුළුවන් ඇයි මෙහෙම කාන්තාව වහලා තියෙන්නේ? ඇයි මෙහෙම කාන්තාවට කරන්නේ? අහන්න පුළුවන්. කාන්තාවගේ වැරදි නිසා කාන්තාව දුර්වල නිසා නැහැ සහෝදරය සහෝදරි මේ කාන්තාවගේ වැරදි නිසා නෙවෙයි මෙහෙම වහන්න කියන්නේ පුරුෂයන්ගේ වැරදි නිසා පුරුෂයන්ගේ දුර්වලතා නිසා එතකොට ඔබ කියන්න පුළුවන් එහෙනම් පුරුෂයන්ට නිසි දන්නවන්නේ නැහැ පුරුෂයන්ගේ දුර්වලතා නිසා කාන්තාවගේ අයිතීන් උල්ලංඝනය වෙනවා මේ උල්ලංඝනය වීම වළක්වන්න තමයි අල්ලාහ් දෙවිඳුන් මේ වැක්ම ඔබට ලබා දී තිබෙනේ මේ වැක්ම පාවිච්චි කරන්න කියලා කියන්නේ මේ
පුරුෂයන් විසින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන නිසායි. අපි බලමු මොකද මේ හිජාබ් කියන දෙයින් සිදුවන්නේ කියලා. පළමුව කාන්තාව ආරක්ෂා වෙනවා. ඔබ දන්නවා සමාජයේ වර්තමාන සමාජයේ නොයෙකුත් ආකාරයේ උසුළු විසුළු වලට භාජනය වෙනවා කාන්තාවන්. ඔබ දැකලා තියෙන කාරණාවකට. ඔබ කල්පනා කර බලන්න එක්තරා කාන්තාවක් යනවා ඉතාමත් කෙටි ඇඳුමක් ඇඳලා එක්තරා කාන්තාවක් යනවා. එතකොට මොකද වෙන්නේ? ඇයට තමතරෙන් උසුළු විසුළු කරනවා. සමහරක් අය නොමනා දේවල් කරන්න යනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. තවත් ආකාරයකින් බැලුවොත් ඉතා චාම්ව එවැගේම තැම්පත්ව හොඳට ඇදලා හිටියොත් කාන්තාවක් ඒ කාන්තාවට කවුරුත් වැඩිය උසුළු විසුළු කරන්නට යන්නේ නැහැ. කවුරුත් ඒ කාන්තාවට හිරිහැර කරන්නට යන්නේ නැහැ. මේක අද අපේ සමාජයේ තියෙන දෙයක්. ඉතින් මේ හිජාබ් කියන වැස්ම ඇඳාම බොහෝ කාන්තාවන් කියනවා අපි ආරක්ෂා සහිතයි. අපිට ආරක්ෂා සහිත බව හැඟී යනවා මේ සමාජය තුළ. ඊළඟට තව දෙයක් සිද්ධ වෙනවා. ගිජු අයගේ මෙත් වලින් මගේ හැරෙනවා. අපි දන්නවා පාර යනකොට බොහෝ දෙනෙක් කාන්තාවන් දැක්ක ගමන් ගිලින්න වගේ කාන්තාව දිහා බලාගෙන ඉන්නවා. එතකොට මේ කාන්තාව අපහසුතාවයකට පත් වෙනවා. කාන්තාව යම් ස්ථානයකට ගියාම යම් විද්‍යාවක් කරන්න ගියාම කාන්තාවගේ ලිපිලා පේන අවයවය දිහා බලාගෙන ඔවුන් රසකින් ඉන්න හදනවා. මේකෙන් කාන්තාව අපහසුතාවයකට පත් වෙනවා. මේ දේ මේ වැස්මෙන් මගේ හැරෙනවා. ඔබ කල්පනා කරලා බලන්න මේක තර්කානුකූලද නැද්ද කියලා. ඒ වගේම තමන් අකමැතියට තමන්ගේ අලංකාරය නොපෙන්වා සිටිය හැකි. ඔබ කල්පනා කරලා බලන්න එක්තරා කාන්තාවක් ඇය තමන්ට ආසයි ලස්සනට ඇඳගල යන්නේ. ඇය ඇඳගෙන යන වස්ත්‍රයක් ඒ ඇගේ ශරීරයේ දැකලා ඒ යම් කිසි කෙනෙක් කුමක්ද කරන්නේ? ඔහු විසින් ඇයව මනසින් රසවිඳිනවා. මනසින් ඇත් සමග කාම විත්‍යාචාරය යෙදෙනවා. මෙතනදී කුමක් සිදුවන්නේ? මෙතනදී ඇය නොදැනවත් වම ලිංගික අපහරණයට පත් වෙනවා ඔහුගේ සිතේ. මෙන්න මේ දේ මේ විශ්වයේ මහා පාලනය කරන අල්ලා දෝදුන් විදියා. මේ අල්ලා දෝදුන් නියෝග කළා මෙන්න මේ දේ සිද්ධ කරන්න. මේකෙන් සිදුනේ කුමක්ද? කාන්තාවගේ අයිතීන් රැකුණා. කාන්තාවට පුළුවන් තමන් කැමති එක්කෙනා තමන්ගේ ස්වාම පුරුෂයාට පමණක් තමන්ගේ අලංකාරය පෙන්වන්න. අනිත් අයට අවශ්‍ය නැහැ රස විඳින්න. මන්ද ඇය පොදු දේපලක් නොවේ. පොදු දේපලක් නෙවේ. මොනවද වෙන්නේ සහෝදරය සහෝදරිය වර්තමානයේ? වර්තමානයේ කාන්තාව පොදු දේපලක් බවට පත් වෙනවා. බලන්න යම් කිසි ලස්සන කාන්තාවක් ලස්සන ගෑනු ළමෙක් පාල යනවද ඇය කාගේ සුන්දරි වෙනවා. හැමෝම ඇය දිහා බලලා රස විඳිනවා. හැමෝම ඇගේ රූපේ බලලා තෘප්තිමත් වෙනවා. මේකෙන් කුමක්ද වෙන්නේ? ඇය දන්නේම නැතුව මිනිසුන්ගේ ඉදිරියේ කාගේ සුන්දරිය නැත්තම් ගණිකාවක් බවට පත් වෙලා. අල්ලා දෙවිතුන් මේ නීතිය පැනවට පස්සේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා කියනවා මෙහෙම අඳින් නැති අය ශානි නැත්තම් ගණිකාවක් බවට පත් වෙනවා. ඇත්තටම අද සමාජයේ බැලුවොත් මේ දේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ දේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි කල්පනා කරලා බලන්න ඕන මේ විශ්වය මවා පාලනය කරන්නා වූ මේ අල්ලා දෙවිඳුන් මිනිසාගේ සියලු දුර්වලතා හඳුනනවා. ඉතින් මේ දුර්වලතාවය හඳුනාගෙන තමයි අල්ලා දෙවිඳුන් මේ නියෝගය මිනිසාට කරලා තියෙන්නේ. ඉතින් බැලුවොත් කාන්තාවට අයිතියක් තියෙනවා තමන්ගේ රූපය තමන්ගේ ලක්ෂණ කැමති කෙනාට පෙන්වන්න. ඔබ කාන්තාවන් දන්න බොහෝ විට ඔබට නැගෙන ප්‍රශ්නය තමයි ගොඩක් අය අපිට ඇවිල්ලා තියෙනවා මම අර එක්කෙනාට එක ඇසුරු කළේ සහෝදරයෙක් වගේ නමුත් එයා නම් මෙහෙම අහන්නේ. මම අර පුද්ගලයා සමග ඇසුරු කළේ එයා මගේ ළඟම හිතවතෙක් වගේ නමුත් එයා මට අයිති යෝජනාවක් ගෙනා. මේ දේ සිදුවෙන්නේ ඇයි? මේ දේ සිදුවෙන්නේ මනුෂ්‍යයාගේ තියෙන ස්වභාවයේ
දෙයක් නිසා නැත්නම් ඒ සහෝදරයා තව ඒ සහෝදරයා ඒ තැනත්තා ඉතා නරක හදවතක් තියෙන කෙනෙක්ද නැහැ නමුත් ඔබත් මේ කාන්තාවක් සමග ඇසුරු කරනකොට ඔහුගේ සිත යම් ආකාරයකට වෙනස් වෙන්න පටන් ගන්නවා ඊපස්සේ මොකද වෙන්නේ අයිති යෝජනා ඉදිරිපත් කරනවා අයිති හැඟීම් වෙනවා මෙන්න මේ වේ නිසා තමයි අල්ලාහ් දෙවුදුන් කාන්තාවට තමන්ගේ අයිතිවාසිකම සුරකින්නට මේ නීතිය පනා තිබෙනවා මේකෙන් කාන්තාව මේ දේ කරනකොට ඇගේ අයිතිය ආරක්ෂා වෙනවා ඇයට සමාජයේ හොඳට ගමන් කරන්නට ඉඩ ප්‍රස්තාව ලැබෙනවා